කුමාරිකා හෙයා ඔයිල් ඔබට නිරෝගිමත්ව හැදිච්ච කොණ්ඩයක් ලබා දෙයි. කුමාරිකා හෙයා ඔයිල් කොණ්ඩේ හැදිච්ච කමට. ඇත්තද මන්ත්‍රීතුමා කියන එක ඇත්ත. දැන් ඒකනේ රජ කාලේ රජවරු පාලනය කරනකොට හාමුදුරුවරුන්ගෙන් අහලා රට පාලනය කළේනේ. ඔව්. රජ කාලෙත් කරා දැනුත් කරනවා. හැබැයි ටිකක් විතර වෙනස්. වෙනස් කියලා කිව්වේ දැන් භික්ෂූන් ගෙන් අහලා රට පාලනය කරනවා වගේ එකක් පෙන්නනවා. ඒ කියන්නේ ඒ කාලේ කරනවා දැන් කරනවා වගේ පෙන්නනවා. එහෙමද? පෙන්නනවා. මං හැබැයි මුදලාලි මාත්තර එකක් කියන්න. දිස්ත්‍රික් නායකතුමාගේ කැමැත්ත ගන්නවා නම් ඔය බුදු පිළිමේ විවෘත කරන වැඩේ විතරක් නෙවෙයි. තා මොන මොනවා හරි කරන්න නම් වෙනවා රජු. ඕදින් දැන් මන්ත්‍රීතුමා මොන හරි මේ යෝජනා කරන්නකෝ. දැන් මේ බුදු පිළිමේ තියෙන වැඩෙත් මේ හාමුදුරන්ගේ විරුද්ධත්වයේ හින්දා කරන්න බෑනේ නේ? නෑ 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 නෑ. අපි කරනවා. අපි කරනවා. අපි ඔය මුල් ගල තියෙන වැඩේ සංවිධානය කරපු විදියටම කරනවා. අපි මීඩියා වලට දෙමු ලොකු පබ්ලිසිටි එකක්. එතකොට ඉතින් හාමුදුරුවන්ට කරන්න දෙයක් නැහැනේ. දෙ කොහොමද මේ ඔය මීඩියා ඒවට කොහොමද එහෙම කරන්නේ? කවුද? ඒ පැත්ත මම බලා ගන්නම්. මගේ මිනිස්සු ඉන්නවා ඒ පැත්තේ. මුදලාලි මහත්තයා උත්සවේ සංවිධාන කරන පැත්ත බලා ගන්නකො. එච්චරයි. අන්තිතමා ලොකු දෙයක් ආ මරු ලොකු දෙයක්. හරි එහෙනම් මයි යන්නම්. මට මේ මල ගෙදර ගත්ත යන්න තියෙනවා. ඒ කවුද? ඥාතියෙක්ද? දන්නේ. අන්න අනිත් එක මල ගෙවල්. මහජන සේවය කරනවා නම් අනිවාර්යෙන් මල ගෙවල් වල යන්නම ඕනේ. බල්ලෙක් මැරුණත් අපි ගිහිල්ලා ශෝකේ පල කරන්න ඕනි. අපි ශෝකේ පල කරොත් අපිට ඒ ගෙදර මිනිසුන්ගේ ඡන්දෙ ලැබෙනවා. පුළුවන් නම් 5000ක් 10000ක් අතේ ගුලි කරලා බලන්න. ඡන්ද ගණන් කරනකොට මැරිච්ච එකක් ඡන්දෙ දාලා. මේ වදිතුව. විශ්වාසයෙන් කනෙක්ට් වෙන්න ඕම්ස් ඔරිජිනල් මග ඕම්ස් ඔරිජිනල් චාර්ජර්. මොකද අද මේ කලින්ම ලෑස්ති වෙලා? කොහොම මේ ළමයි තාම ලෑස්ති නැද්ද? ලෑස්ති ඇති. ලොක්කි ලොක්කි. ඇයි අම්මා? මේ අප්පච්චි අද කලින්ම ලෑස්ති වෙලා. ලෑස්තිද? මේ ඔව් අපිත් ලෑස්ති. එහෙනම් යමු යමු. ඕගොල්ලෝ ලෑස්ති වුණාට සුරංග තාම නැහනේ. හරිද සුරංග මගදී හම්බෙන්නේ නැතේ. දිනම ලෑස්තිච්චි කි දෙයි යන් ඉතින්. අප්පච්චි අද සංගීත පන්තියද නාට්‍යද? මම කල්පනා කළේ උදේ වරුවේ සංගීත පන්තිය කරලා හවස නාට්‍ය පුරුදු කරන්න. මොකද නාට්‍යෙ කොහොමද තව කවුරු හරි හොයා ගන්නත් එපා. හරි යන් යන් පරක්කුනා. පරක්කු? නෑ නෑ මට මේ පුරුද්දට වගේ කියුනේ. මොකද වෙන්දට මම ඇඳගෙන ඉලියට බහින කොටත් මේ දෙන්න ගේ ඇතුලේනේ. යන් යන් යන්. ඉතින් වරගෙන. BCI campus ව්‍යාපාර කළමනාකරණය තොරතුරු තාක්ෂණය දැන් මායිදුම් කරන්න. මාමලා යන්නත් පිටත්තුමා. මේ කීපේ වෙච්ච දෙයක් මේ තමයි. ඔය සර්පිනාව වරන් ඉන්නකො. සර්පිනාව ගන්න මාලන් හිටියා නම් හරි. මෙයා වගේ බකමූණෙන් නෙවෙයි. වීලුවක් හරි කරලා ඉන්න. මේ පොඩි නංගි ඌ කරන දේවල් වලට අපිට හිනා ගියට ඌ විහිළු නෙමේ කරන්නේ. ඌ මාර සීරියස්. වැඩේ තියෙන්නේ ඌ කියන දේවල් අපිට විහිළු. කියන දේවල් වලටත් වඩා කියන විදිය මිස්ටර් මාස්ටර්. මේ මේ මිනිසුන්ට අත කරන්න එපා. මේ ලෝකේ හැම මිනිහෙම එක වගේ නෑනේ. මිනිස්සු විවිධාකාරයි. දැන් ඔයා කැමතිද කවුරු හරි ඔයාට අත කරනවා නම්? මිනිසුන්ට අත කරන්න ගිහිල්ලා ඔයත් අත වෙනව දවසක. හරි ඉතින් විහිළුවන්නේ කරේ. මේ හරි හරි යන් 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 පරක් වෙනවා. යන්.
සංසිල්ක් ලොකු බෝතලෙන් සේදුම් වාර 30ක් රුපියල් 120ක ඉතිරියක්. ඔක් කුසියෙන් තියපන්. හරි බලාලි. අපි දෙන්න ගම වටේම ඇවිද්දා. ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අඳුර ගන්න. තාත්තා මාලන්ව දැක්කද? මාලන්? දැන් ඔබ හිතුවද අපි දෙන්න ගම වටේම ගියේ උඹේ ප්‍රශ්න අඳුර ගන්න කියලා? හරි ඉතින් මං හරි දැක්කද නැද්ද? දැක්කේ නේ. එහෙනම් ඉතින් එච්චරයි. ආ මේ මේ මට අමතක වුණා කියන්න. මාලන් මොකද අර ටෙලි නාට්‍ය වැඩේ ගැන කිව්වේ? තාත්තා ඇද ඇද හිටියනේ. එයාට වෙන ප්‍රොඩියුසර් කෙනෙක් හම්බ වෙලා. තාත්තා කොහොමත් කතා කරේ ඒ වැඩේ නොකරන තැනට. නෑ 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 දැන් ඌට කියපන් වැඩේ කරනවා කියලා. ඌ එක කතා කරපන්කෝ. හරි මම මාලන්ට කියන්නම්කෝ ඒ ප්‍රොඩියුසර්ට කතා කරන්න කියලා. හැබැයි තී කතා කරොත් කරන්නේ මගේ වදේට තමයි. හරි 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 කමක් නෑ. වද කරපන්. ගෑනු ඉන්නේ කොහොමත් මිනිසුන්ට වද කරන්න තමයි. දැන් බලපන් උඹලේ අම්මා. උඹලගේ අම්මගේ විනෝදාංශේ මට වද කරන්නේ. තර දෙකයි වීදුරු ගොඩයි එලිෆන්ට් හවුස් මෙගා වැලියු පැක් එක දැන් රුපියල් 250ට සුපිරි පිරිමැස්මක් හරි මං කියලා බලන්න මම මේ පාර ඡන්දෙ ඉල්ලන්න යන්නේ දැන් අපේ മന്ത്രിතුමා කිව්වා ප්‍රාදේශීය වශයෙන් ඡන්දෙ ඉල්ලනවා නම් අනිත් අය නොකරන දේවල් කරන්න ඕනේ කියලා අපි දැන් ටෙලි නාට්‍යයක් ගහන්න පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් අපේ ඡන්ද දායකින්ට ඒ කියන්නේ මේ ගමේ එවුන්ට ටෙලි නාට්‍යයේ චරිත දෙන්න රඟපාන්න දෙන්න ගමේ උන්ට ඊයා පිස්සුද තාත්තට මොනවද මේ කියවන්නේ නෑ නෑ මං කියන්නේ මේ ලොකු චරිත ප්‍රධාන චරිත නෙමෙයි නිකන් අර පොල්ලක් මෙහෙම අල්ලන්නේ එහෙම නැත්නම් හෙල්ලක් මෙහෙම අල්ලන්නේ කඩුවක් මෙහෙම දික් කරන්නේ ඒ වගේ පොඩි කෑලි නිකන් ටිකට් දෙන්නට දුන්නාම ඇති තාත්තා හිතුවද පොලු අල්ලන් කඩු අල්ලන් ඉන්න අපි කරන්නේ අර මාස්ටර්ගේ වගේ ගොඩේ නාට්‍යයක් කියලා තාත්තේ ටෙලි නාට්‍යයක් කරනවා කියන්නේ ගොඩක් ඇඩ්වාන්ස් දෙයක් ඔව් 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 මට මාලන් දවසක් කිව්වා උඹලගේ ටෙලි නාට්‍ය වල ඇඩ්වාන්ස් කමේ තරම සමහරෙවුන්ට ඇඩ්වාන්ස් විතරලු සමහරෙවුන්ට ඇඩ්වාන්ස් උත් නැහැලු ෆන් බ්ලාස්ටර් ගන්න ප්ලස් ප්ලස් කරලා මාසෙට රුපියල් 347ක් පමණයි හරි හරි ඉතින් අපි ලෝකේ හැම දෙයක්ම කතා කරන්නේ තවත් යමකට සාපේක්ෂවනේ අපි ලෝකේ යම් නම් දේවල් වලට උසයි කියලා කියන්නේ කොටයි කියලා දේවලුත් ලෝකෙ තිබිච්ච නිසා. කොටයි කියලා දේවල් ලෝකෙ තිබුණ නැත්නම් උසයි කියලා දේකුත් නැහැ. අන්න ඒ වගේම තමයි ප්‍රകൃතියත්. විකෘති කියලා දෙයක් ලෝකෙ තිබුණ නැත්නම් ප්‍රകൃතිය කියලා දේකුත් ලෝකෙ නැහැ. බැරි වෙලාවත් මේ ලෝකෙ තිබුණේ විකෘතිය විතරයි නං අපි ප්‍රകൃතිය කියලා කියන්නේ විකෘතියටම තමයි. හැබැයි ඉතින් ඕක දෙපැත්තටම පණින්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් මාලන් විකෘතිය නම් මම ප්‍රകൃතිය. හැබැයි මේ ලෝකේ වැඩියෙන් ඉන්නේ මාලන් වගේ මිනිස්සු නම් මම ඉබේම විකෘති මිනිහෙක් බවට පත් වෙනවා. අපච්චි. අන්න ඒක නිසා අපි කවදාවත් නරකයි අපි හරි කියලා හිතාගෙන තව මිනිහෙකුට දොස් කියන්නේ. බියෝඩෙල් කිරිතේ වගේ රසක් නොවෙත් නෑ. බියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ. නෑ නෑ අපච්චි අර බලන්නකො. ආ සරාල නේද? දැන් මේ ළමයි එන්නේ නැහැ කියලා කිව්වනේ. මොකදන්නේ ආවේ? මුම් පන්සලට සුද්දයක්වත් දෙන්න අවද්ද නැහැ මාමේ. ආ සරා මාස්ටර් කොහොමද ඉතින්? ඉතින් මේ මොකෝ මේ පැත්තේ? ඇයි මාස්ටර් එන්න කියලා කිව්වේ? ආ ඒකද මේ ආවේ? හ්ම් හ්ම් හොඳ ආවද කොච්චර ලොකුද යන්න? අද නිකන් මෙහෙටම වගේ කලින්ම ඇඳලා ගන්නුණා. ආ හා හා හා. යන් ඇතුළට යන් ඇතුළට කට්ටිය. කොහොමද? පිරිමි පාර්ශවයේ සම සහ හිසකෙස් සඳහාම වන අභ්‍යන්තර පෝෂණ සත්කාරය ෆේෂියාමින් මාස්ටර් කාර්ය හී නූල් කාර්ය ඌය හදන්නේ උඹලා කසිප බිස්නස් එකට කෙලින්ද එක එක නාට්‍යයට බාගත්තාම කවුද දැන් මේ බිස්නස් එක රන් කරන්නේ උන්ට කිව්වට අහන්නේ නැහැ නේ සිරිසේන මාමේ අනිත් එක නාට්‍ය නටලා පුළුවන් ද බම් මිනිස්සුෙකුට ජීවත් වෙන්න ඈ නාට්‍ය බලපුන්
නාට්‍යවරුණාම හුරේ දාලා විසිල් ගහලා අප්පුඩි ගහලා ගෙදර යයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකත් හරියට අර රස්සාවක් නැති මනමාලයක් මනමාලියක් බැඳා වගේ. වෙඩිමට ආපුන් කාලා බීලා ජොලි කරලා යයි. උන් එන බෑ අරුන් දෙන්නට කණ්ඩ බොණ්ඩ දෙන්න ආපහු ආයේ. මං ඉදින් මුන්ට පැහැදිලි කරලා දුන්නා. මං අර තව එකෙක් හොයාගත්තත් එක්ක තොග ගන්නට බඩු දෙන්න. මං කිව්වට ගෑස් කුකරයක් දාලා මහා පරිමාණයෙන් වැඩේ කරමු කියලා. මුංගේ හිතේ තියෙන ওই නාට්‍ය කෙරුවාව. හැබැයි ඉතින් මාස්ටර් කාර්යයත් ඇරියේ නෑනේ. මා තාසයි සිරිසේන මාමේ සින්දුවක් කියන නාට්‍යයක් කරගෙන ඉන්න. අපිත් කොල්ලොනේ සිරිසේන මාමේ. අපිටත් හොඳ නරක තේරෙනවනේ. ඒකල ඉතින් කවුද අපිට කන්න දෙන්නේ? දැන් උඹ ඉස්කෝලේ කීයටද ගියා කිව්වේ? 11ට ගියා. විභාගෙ පාද්ද? සාමාන්‍ය පෙළ ඉතින් ගණන් ෆේල්. ගණන් ෆේල්? ගණන් ෆේල් කියන්නේ ඉතින් ගණන් උගන්නන්න මිස් කෙනෙක් හිටියේ නැහැ. එනේ නේ මිස්ලා ටාන්සර් රදයි යනවා. අන්තිමට ගණන් ඉගෙනුවේ බුද්ධාගම කරපු මිස්. ඔන්න ඕකනේ බම් මං කියන්නේ. ඕකින්ද තමයි මං කොච්චර මේ අධ්‍යාපන ක්‍රම ගැන කතා කරන්නේ. ටියුෂන් යන්න සල්ලි තිබුණ නම් ඉතින් ගොඩ ගියා. ඒත් ඉතින් මට තිබුණ නැහනේ. මම ඉතින් ගෙදර නැවතුණා. මට උයන්න පුළුවන් ඉඳ හෝටල් වල රස්සාවට ඉල්ලුම් පත්‍ර දැම්මා. ඒත් ඉතින් සාමාන්‍ය පෙළ නැති ඉඳ කවුරුත් ගණන් ගත්තේ නැහැ. සන්තුක නම් සොර දෙතුවා වෙමි මං කබර කෙරෙහිම මුළු දිවියම සොර කමටම දන් දුන් සන්තුක නම් සොර දෙතුවා වෙමි මං මුළු දිවියම සොර කමටම දන් දුන් සන්තුක නම් සොර දෙතුවා වෙමි මං පිස්සලා හරියට වචන ටික මේ කියලමුකෝ හා වචන ටික කියන්න ඉස්සෙල්ලා බලන්න නිකන් කියන්නද ඔ නිකන් වචන කියන්න මුළු දිවියම සොරකමට දන්ම දුන් දිවිය ඇයි 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 මොකද පුතේ මේ මුළු දිවියම නෙමෙයි මුළු දිවියම ඒ කියන්නේ මුළු ජීවිතයම හොරකමට දන් දුන් මුළු දිවියම සොරකමට දන්ම දුන් දන් දුන් සොරකමටම දන් දුන් දන් දුන් සන්තුක නම් සොර දෙටුවා වෙමි මම් මම් මං දෙතන මන් නෙමෙ මන් නෙමෙ ඒ මන් කියලා කියනවා නමුත් අපි මේ ගීතයට ලියලා දෙන්නේ මම් මම කියන දස මයන්න අල්මයන් මම් ආ මං කියලා හදා ගන්න මන් කියලා හදන්න එපා මම් කියලා කියන්න මම් කියලා කියන්න හරි හරි නේද දැන් වචන ටික හරි නේද ආ කියම් බලන්න get your professional shave today with big flex 3 රටම බලගන්වන්න 100% සූදානම් නෙස්ටමෝල්ඩ් from Nestle 4 මුළු දිවියම සොර කමටම දන් දුන් සන්තුක නම් සොර දෙතුවා වෙමි මම් මුළු දිවියම සොර කමටම දන් දුන් සන්තුක නම් සොර දෙතුවා වෙමි මම් ඒ පිළිම ගලේ පිළිම කියන මුළු දිවියම සොර කමටම දන් දුන් සන්තුක නම් සොර දෙතුවා වෙමි මම් මුළු දිවියම සොර කමටම දන් දුන් සන්තුක නම් සොර දෙතුවා වෙමි මම් හොඳයි හොඳයි ඊළඟ පෙළේ ඊළඟ පෙළේ කියමු චෝර පම්බතය මුදුනට ගෙන ගොස් එයින් හෙලා මගේ දිවි තොර කෙරුවද චෝර පම්බතය මුදුනට ගෙන ගොස් කියන්නේ එයින් හෙලා හරි 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 පොඩ්ඩයි වචන ටික හරියට කියන්න වචන ටික කියලින් චොරපම් චොරනේ චොර සුහසක් සසුන්ගේ සරසවි සිහිනේ සැබෑ කළ භෞතික විද්‍යා විසණ්ඩාමය මහේෂ් දුක්ඛනාරාල චොර චොරපබ්බතය චොරපබ්බතය කියන්නේ මන්ද
චෝර පබ්බතේ චෝර පබ්බතේ කියන්නේ වැරදි කරන හොරුන් අරන් ගිහිල්ලා තල්ලු කරලා මරන කන්දක් තියෙනවා ඒ කන්දෙන් පල්ලෙහාට තල්ලු කරලා මැරුවත් මම හොරකම අතරින් නෑ කියන එකයි ඔය ටිකෙන් කියන්නේ පැහැදිලිද ඔව් වචන ටික හරිනේ එහෙනම් දැන් ඒ කොටස කියමු බං චෝර පබ්බතේ මුදුනට ගෙන ගොස් එංගෙලා මගේ දිවි තොර කෙරුවද පබ්බතය මුදුනට ගෙන ගොස් එංගෙලා මගේ දිවි තොර කෙරුවද සොරකම කිසිදා අත් නොම හරිනෙම් සොරකම කියන්න අත් නොම හරිනෙම් සොරකම කිසිදා අත් නොම හරිනෙම් සොරකම කිසිදා අත් නොම හරිනෙම් සීමාවෙන් එහා හිතන තරුණ ඔබට කමර්ෂල් බැංකුව ගෙනෙන Vibe account ඒ ඔය හුචක් කොතරින් අයින් කරගන්න කිපා දැන් මන්ත්‍රීතුමා එනවා මෙහාට ඉතින් මන්ත්‍රීතුමා එන්නේ කන්ටේනර් එක නෙමෙයිනේ මේ ඕන් තරම් ඉඩ තියෙන්නේ මේ මේ අපේ ගෙදෙට්ට වැදගත් මිනිස්සෙක් එනකොට මං කැමති නැ අපේ ගේ ඉස්සර රොඩු බඩු තියෙනවට රොඩු බඩු what ආන්ටි රොඩු බඩු කියලා කිව්වා මේ 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 අපි දෙන්නටද නෑ නෑ දෙන්නටම නෙමෙයි උඹට විතරයි ගෑනුක ඉන්නවක පොඩ්ඩක් ටකේ හොල්ලන්නේ අර තෙලිනාටි වැඩේට දැන් මන්ත්‍රීතුමා කැමැත්ත දීලා තියෙන්නේ මට ඕනේ කොහොම හරි මුගේ කන හපලා හරි මූට කියලා ඒ වැඩේ කරගන්න පොඩ්ඩක් ඉන්නවක සද්ද නොකර මේ පුතා දරුවෝ මේ මලන් අර තෙලිනාටි වැඩේ ගැන මට මේ ඔයල මැත් එක පොඩ්ඩක් කතා කරන්න ඕන Extremely sorry uncle. අපි වනික රොඩු බොඩු ගන්නට දාන්න තියෙන්නේ. අපි යන්නම්. See you. See you too. ඔය කොහෙද එක පාට යන්නේ? යන්නේ කියන්නේ darling. මම වැදගත් ඩිරෙක්ටර් කෙනෙක්. මම රොඩු බොඩු නෙමෙයිනේ. මම රොඩු බොඩු ගන්නට දාලා තියෙන්නේ. මේ වත්තේ. See you. නෑ නෑ කම්ම නිකන් කිව්වේ. නෑ නෑ නිකන් නෙමෙයි මං ඇත්තටම කිව්වේ. ඒ වුණානේ. යන්නම්. දැන් ඉතින් අම්මට මම තාත්තා ගෙලනට අධ්‍යක්ෂණය කරන්න වෙන්නේ අර මාස්ටර් කිත් ඉන්නවනේ චීත පැටල ගත්ත සමයන් ටිකුත් උන්ව දාලම කරගන්න මට නම් බෑයි මාලන්ට කතා කරන්න දැන් උඹට ටෙලිනාටි තමයි අඩේලා තියෙන්නේ කරගන්න මේ මේ ගෙදර කට්ටියම උස්සයට යනවා කියලා ඇස්තිය නෑ 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 මම යන්නේ new long lasting fragrances IT සහ ඉංග්‍රීසි ඩිප්ලෝමා සඳහා ඔබේ නැනවත් තේරීම eSoft Metro Campus අම්මා මට එදානම් පොළව පලාගෙන යන්න ඉදුණා මේ මූ වෙනුවට එදා මං ආවා නම් මාවත් එපා කියලා අත උස්සනවා ඒ වුණාට ඉතින් ටිකට් එක හම්බෙන්න කලින් මෙහෙමනම් ටිකට් එක හම්බෙලා නම්බරයක් හම්බුනේ මොනවයි මොනවෙද කියලා කවුද දන්නේ බා හරි කට්ටිය කතා කළා සාදු සාදු හා සාදු සාදු